ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල වත්මන් ආණ්ඩුව කොරෝනාවට පිළියම් සොයන ආකාරය ගැන කනගාටුයි එජාප නියෝජ්‍ය නායක කියයි කොරෝනා දේහයන් ශ්‍රී ලංකාව තුල බූම දානය කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනුමත කරයි අද යුගයේ අවශ්‍යතාවය විහාරස්ථාන සංවර්ධනය කිරීම සහ මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීමයි විපක්ෂ නායක කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් කොවිඩ් දේහයන් භූම දානය කිරීම අනුමත කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා එම සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙම මතය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශවයන්ට ඉදිරියේදී කඩිනමින් දැනුම් දෙන බවයි COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් ආදාහනය කරන්නේද නැතිනම් භූම දානය කරන්නේද යන්න පිළිබඳව එක් එක් පාර්ශවයන් විසින් විවිධ මත පළ කරමින් සිටිනවා මේ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියට බාර දී ඇති අතර ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැහැ මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසන්නේ කොරෝනා දේහයන් ශ්‍රී ලංකාව තුල භූම දානය කිරීම හා සම්බන්ධව තම සංගමයේ කළ විශේෂඥ විශ්ලේෂණයට අනුව එම මලසිරු ශ්‍රී ලංකා භූමියේ භූම දානය කිරීම ගැටලුවක් නැති බවට හෙළි වී තිබෙන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පద్මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ තම සංගමයේ ස්ථාවරයට අනුව මලසිරු භූම දානය කිරීමට අවශ්‍ය නම් එසේ කිරීමේ ගැටලුවක් නොමැති බවට අවධාරණය කරන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිල ස්ථාවරයට අනුව ඔවුන් පෙන්වා දෙන කොරෝනා දේහයන් භූම දානය කිරීමේදී ජල මූලාශ්‍ර දූෂණය වන වාට වඩා කොරෝනා ආසාදිතින්ගේ මල අපද්‍රව්‍ය බැහැර කිරීම හරහා ජල මූලාශ්‍ර දූෂණය වීම සිදුවන බවට මේ වන විට පෙනී ගොස් ඇති බවයි මේ අතර වත්මන් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා එම දුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිංහලයේ ජාතික ඒකාපත්‍ය එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ වත්මන් අධිකරණ අමාත්‍යවරයා විසින් කොරෝනා දේහයන් භූම දානය කරන ලෙස කරන ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි මේ අතර මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ විවිධ පාර්ශවයන් අදහස් පළ කර සිටියා මුස්ලිම් ජනතාවට බොහොම කරුණාවෙන් මම ඉල්ලන්න කැමතියි මේ අවස්ථාව හැටියට අපි කොරෝනා රෝගය වැළඳීම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ කියලා පන්ති වේදයක් නැහැ මේ වෙලාවේ හැටියට රට ගැන කල්පනා කරලා ජාතිය ගැන කල්පනා කරලා මේ විෂයෙන් තුරන් වෙන්න අපි හැම කෙනාගේම පරිත්‍යාගය අනුග්‍රහය උපදෙස් අපි ලබා දිය යුතුයි මාස 9ක් ගත වෙලා තවම ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා සාධාරණව මේ ප්‍රශ්නේ දිහා බලලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ආණ්ඩුවට බැරි වෙලා තිබෙනවා මේ ජන වර්ග දෙක අවුලලා මලමිනි තියාගෙන මලමිනි පුච්චගෙන දේශපාලනය කරන හා ඒ හරහා Tamanගේ පැවැත්ම තහවුරු කරගන්නා උත්සාහ කරන ආණ්ඩුවක් බවට අද මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා සිංහල හෝ මුස්ලිම් හෝ ද්‍රවිඩ හෝ ඕනෑම මරණයක් නිදාසේ භූම දාන කරන්න හෝ ආදාන කරන්න පුළුවන් දැනට පුළුවන් එහෙම ඕනෑම මුස්ලිම් කෙනෙක්ට වල දාන්න පුළුවන් මේ අදාළ වෙන්නේ කොයිට් රෝගීන්ට රෝගීන්ට જાතියක් නැහැ ආගමක් වර්ණයක් කුලයක් නැහැ කොවිඩ් දානමය වසංගතය ඇති වෙලා තියෙන අය පිළිසිය යුතුයි කියන එක තමයි සෞඛ්‍ය අංශවල මතය විහාරස්ථාන සංවර්ධනය කිරීම සහ මහා සංඝරත්නය ආරක්ෂා කර ගැනීම යුගයේ අවශ්‍යතාවය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කොළඹ පැවති ආගමික වැඩසටහනකදී ඓතිහාසික පෝරේ පුරාණ විහාරයට අනුබද්ධ ශ්‍රී ධර්ම විජිතාශ්‍රමයේ පිවිසුම් දොරටුව විවෘත කිරීමේ අවස්ථාවට සහ ආශිර්වාද පූජාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා මේ රටේ දුගී දුප්පත් ජනතාවගේ දුක පිළිබඳව දැක්ක නායකයන් අතර ප්‍රධානියා තමයි අපේ ආර් ප්‍රේමදාස ශ්‍රීමතාණන් රජයක් තිබුණත් නොතිබුණත් මං හිතනවා අපේ සජිත් ප්‍රේමදාස මහත්මයාට මේ කටයුත්ත කරන එක මහා දෙයක් නෙවෙයි. හැබැයි මම එක අනාවැක්කයක් අද කියනවා. මේ අද හෙට වෙනවා කියලා කියන කතාව නෙවෙයි. මේ පුණ්‍ය භූමියේ ඉඳලා සදාහන් කරනවා ඒකාන්ත වශයෙන් මෙරටේ ජනාධිපති වෙලා තමයි ඔබතුමා කටයුතු කළා තමයි අවසාන වන්නේ. ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මම තරයේ විශ්වාස කරනවා සම්බුද්ධ ශාසනය පෝෂණය කළ හැකි සුරක්ෂා කළ හැකි හොඳම ක්‍රියාමාර්ගය වන්නේ විවිධ ඌනතාවයන් වලින් පෙළෙන අප රටේ විහාරස්ථාන පද්ධතිය
ආගමික සංවර්ධන ක්‍රියාවලියන් තුලින් ශක්තිමත් කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිංහල බෞද්ධ දේශයේ අනන්‍යතාවය තහවුරු කිරීම උදෙසා එම කාර්යයන් ඉදිරියට ගෙන යාම ඉතාමත්ම වටිනා දෙයක්. බෞද්ධ ආගම සදාකාලිකවම සුරක්ෂා කරගත හැකි ප්‍රධානතම ක්‍රියාමාර්ගය වන්නේ ගමේ පන්සල සංවර්ධනයේ කොට බුදුසසුනේ වර්තමාන මුරු දේවතාවන් හැටියට කටි රටේ වන්දනීය පූජනීය මහා සංඝරත් ආරක්ෂා කර ගනිමින් බෞද්ධ ආගමික ක්‍රියාදාමයකට අවතීර්ණ වීම තමයි අද යුගයේ අවශ්‍යතාවය. මෙගාවොට් දහසක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික අනුමැතිය කඩිනමින් ලබා ගැනීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ මැදින් පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග සිදු කළ නිල සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සූර්ය බල සුලන් සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. මෙම සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කඩිනමින් පාරිසරික අනුමැතිය ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බලා ඒ සඳහා අවශ්‍ය තීන්දුව తీරන ගන්න ලෙසට මධ්‍යම පරිසර අධිකාරියටද දැනුම් දුන් බවයි. එකමිනියෙක් කරන හොරකමකට එකමිනියෙක් කරන වංචාවට මම කොහෙත්ම කැමති නැහැ. බහුතරයට ඒක බලපානවා. පරිදි මිනිහවට දඬුවම් දෙන එකයි එක මිනිහෙක් නීති අසයෙන් ලිංගුවා කියලා ඉවරලා හැමෝම සැක් කරන එකයි. එහෙම රටක් දිනු කරන්න බෑනේ. සෙන්සිටිව් නැති ටිකේ ගැටලුවක් නැත්තම් අපි අවශ්‍යය ගන්නවා මෙන්න මේ ටික අපි ටෙන්ඩර් කරනවා. මේ ටිකේ සෙන්සිටිව් නැති ටික අපිට තෝරලා දෙන්න. ඕගොල්ලෝ අපිට තෝරලා දුන්නොත් 500යි සෙන්සිටිව් නැත්තේ කියලා අපි කියනවා මේකට අපිට උඩට ආයි පරිසර අවශ්‍යයක් අවශ්‍ය නැහැ. නමුත් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනකොට පරිසර අධිකාරියට කියලා මේක රිපෝට් කරන්න හරි මොකක් කරන්නේ. එහෙම දෙයක් හදලා දෙන්න අපිට. රිලීස් කරන්න බැරි කාරණා තියෙනවා නම් කියන්න අපිට උදව් කරන්න. එහෙම කතා කරලා ඉවරලා අපි මේකේ නොන් සෙන්සිටිව් ටික සම්පූර්ණයෙන් අයින් කරගමු අපි. එතකොට මොකක් හරි ගැටලුවක් එනවා නම් අපි ෆේස් කරන්න. දේශීය සහ විදේශීය වශයෙන් වගා කරන බඩිරිකු අමරිකානු සමාගමක් විසින් අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති ඩාමල් කරුණාරත්න මහතා පවසනවා. ඒ මහියංගනේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මොල් ලංකාවේ ගත්තාම දලඹු වර්ග ඉන්නම 14ක් විතර. හැබැයි මේ සේනා දලඹුවා කියන දලඹුවෙක් මීට කලින් හිටියේ නැහැ. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රටවලින් තමයි මෙයා ඉන්නේ අප්‍රිකානු රටවලට. අප්‍රිකානු රටවල් හරහා මෙයා එනවා ආසියාවට. ආසියාවෙන් එනවා මෙයා ඉන්දියාවට. ඉන්දියාව හරහා ලංකාවට එනවා. එතකොට ඇමරිකාවේ නිර්මාණයක්ද කියන සැකේ මතුවෙන එක පැත්තකින් ජාන විකෘතිතාවයක් උඩ මේ සේනා දලඹුවා ඉරමසේ සේනා දලඹුවට ඔරොත්තු දෙන බඩිලිඟු බීජයක් නිෂ්පාදනය කරනවා ඇමරිකාවේ මොන්සැන්ටෝ සමාගම බීටී කෝන් කියලා. ඒ බඩිලිඟු වලට සේනා දලඹුවා ගහන්නේ නැහැ. ක්‍රමානුකූලව ඇමරිකාව මේ බඩිලිඟු ඇටි අප්‍රිකානු රටවල වලට සම්ප්‍රේෂණය කරනවා. ඒ රටවල මොකද උනේ? තමුන්ගේ දේශීය බඩිලිඟු වඳ බලා ගියා. එවනම් මේ තත්ත්වය තුළ බීටී කෝන් කියන බඩිලිඟු ඇටය මේ වෙනකොට ලෝකේ ආක්‍රමණය කරමින් ඉන්නවා. සේනා දලඹුවාගෙන් වහම් වෙච්ච බඩිලිඟු වගාවකට යන්න වෙනවා නම් ඒ බඩිලිඟු ගන්න වෙනවා. සම්පූර්ණයෙන්ම ලෝකේ බඩිලිඟු ඇටි ආධිපත්‍ය ඇමරිකාපි මොන්සැන්ටෝ සමාගම සතු කර ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙනවායි. යුක්‍රේනයේ වැඩි වශයෙන් කොරෝනා ආසාදිතින් වාර්තා වන පසුබිමක එම සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම තුළින් දියුණුවන්නේ සංචාරක කර්මාන්තය නොව ආණ්ඩුවේ හිතවතුන්ගේ කර්මාන්තය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා දවස ගානේ වැඩි වෙන රටෙන් තමයි සංචාරකයෝ මේ ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩ දාන්න. දැන් මේ සංචාරකයෝ යුක්‍රේනයේ ඉඳන් ලංකාවට එන්න ඒ ගුවන් ගත වෙනකොට ඔවුන්ට PCR පරීක්ෂණ කරාද නැද්ද කියන ගැටලුව මේ තුලින් අපිට පැන නැගෙනවා. PCR පරීක්ෂණ කරා නම් ලංකාවට පැමිණියාමත් ඔවුන්ට පොසිටිව් වෙන්න බෑ. දැන් ලංකාවට පැමිණිච්ච අයගෙන් 7 දෙනෙක්ට අද වෙනකොට කොරෝනා ආසාදිතයන් බවට හඳුනගෙන තිබෙනවා. එතකොට ඔවුන් එක්ක ගුවන් යානයේ පැමිණිච්ච සියලු දෙනාම අද නිරෝධාන මධ්‍යස්ථාන වලට යවනවද නැද්ද කියන එක රජය පැහැදිලිවම කියන්න ඕනේ. එහෙම නැත්නම් ඔවුන් සංචාරකයන් නිසා ඔවුන්ට වෙනම නීති ක්‍රියාත්මක කරනවද කියන එකත් අපිට පැහැදිලිවම කියන්න ඕනේ. මේක සංචාරක කර්මාන්තයේ නගා සිටුවනවට වඩා ආණ්ඩුවේ හිතවතුන්ගේ කර්මාන්ත නගා සිටුවීමේ ක්‍රමවේදයක් තමයි මේ යුක්‍රේන සංචාරකයන් ගෙන්වීම හරහා ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපිට පණාව පැහැදිලි වෙනවා.
වරාය නැගෙනහිර පර්යන්තය ණය ලබා ගැනීමකින් තොරව 151 කොටස් මෙරටට හිමිවන පරිදි ආයෝජකින් මගින් සංවර්ධනය කර නව ආර්ථික සහ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඉතිහාසයේ ගත්තට පස්සේ යහපාලන ආණ්ඩුව කියන්නේ විකුණගෙන කාපු ආණ්ඩුව. අපි බොහොම පැහැදිලිව අපේ රාජ්‍ය සම්පත් පරීක්ෂාවෙන් පරිස්සම් කරගෙන ආරක්ෂා කරන ආණ්ඩුව. අපි කාගේවත් ණය ලබා ගන්න ණයකාරෝ වෙන්න යන්නේ නැහැ. අපි ණය ලබා ගන්නේ නැතුව ආයෝජකයෝ ඇවිල්ලා 151 ක අයිතිය තියාගෙන අපේ වරාය නාවක කේන්ද්‍රස්ථානය බවට පත් කරන වැඩපිළිවෙලයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඔය විපක්ෂය කියලා කියන්නේ පහුගිය ආණ්ඩුව. ඇයි ඔය මොලේ තිබුණ නැද්ද බලේ තිනකොට? ඒ බලේ තිබුණ මොලේ තිබුණ නම් ඕක වෙන්නේ නැහැ. ඔය නගරේ පාර්ලිමේන්තු අවුරුදු 5ක් රැළේ ගැහුවා, රැළේ වැදුනා, රැළේ ගියා. ඩොලර් මිලියන ගාණක් අපිට අහිමි කරපු අය තමයි අද ඕක කියන්නේ. අපි කැමති මුදල් තියෙනවා නම් මේවා අපිම කරන්න. නමුත් ලෝකයේත් එක්ක අපි තරඟ කරන්න වෙනවා. අපි ලෝකේ යන විදිහට අපි හැඩ ගැහෙන්න වෙනවා. මම පෙන්වන්නම් ඔය කියන විපක්ෂයේ උන්නේ අර හම්බන්තොට විකුණලා තියෙන හැටි. මේ රජය කැමති වෙන්නේ නැහැ ඔබේ දරුවවත්, දරුවගේ දරුවවත් නායකහරි බවට පත් කරන්න. වෘත්තීය සමිති ඒකාබද්ධ 23ක් ඇවිල්ලා මා සමග මගේ අමාත්‍යංශේ සාකච්ඡා පැවැත්තුවා. ඒ සාකච්ඡාවලදී ඔවුන්ට අපි මේක පැහැදිලි කරලා දුන්නා. ඔවුන් ඊට පස්සේ අපෙන් ඉල්ලීමක් කරා අධිකරු ජනාධිපතිතුමා සමග සාකච්ඡාවක් දෙන්න කියලා. තව සතියක් එකමාරක් ඇතුළත ජනාධිපතිතුමා සමග සාකච්ඡා කරනවා. එන් සමහර වෙලාවට අපි දන්නවා විරුද්ධ වෙන විපක්ෂයේ අය සමහර වෘත්තීය සමිති දැකලත් නැහැ මොකද්ද නැගෙනහිර පර්යන්තය කියන්නේ කියලා. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මෙලෙස අදහස් පළ කළා. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න පිවිරුපත් සකස් කරමින් තියෙනවා. නගරීය පර්යන්තයේ ගැඹුර සාමාන්‍ය මීටර 18ක් පමණ තියෙනවා. දැන් ලෝකයේ විශාල නැව්වල මීටර 15 16 තියෙන ගැඹුරු වරාය වලට තමයි පැමිණෙන්නේ. නගරීය ජැටිය ලංකාවේ වරාය අධිකාරිය සතුව තිබුණොත් තමයි විශාල ආදායමක් ලැබෙන්නේ. මේ වරාය අධිකාරියෙන් පසුගිය රජය සූර්යවව ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න ගත්ත බිලියන විශාල ප්‍රමාණයක මුදල තවම ගෙවලා නැහැ. මේම රජයේ බලයට පත් වුනේ කිසිම රාජ්‍ය දේපලක් විකුණන්නේ නැහැ කියලා. නගරීය පර්යන්තයේ වෘත්තීය සමිති වල අය කියලා තියෙනවා. නගරීය පර්යන්තය විකුණන මුදල ආණ්ඩුව මේක තියාගත්තොත් අවුරුදු 4ක හම්බ කරන්න පුළුවන් කියලා. ඉතින් අපි ගන්න මුදල අවුරුදු 4ක හම්බ කරන්න පුළුවන් නම් ඇයි අපි මේක දෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති කරලා අද ආණ්ඩුවේ ඇමතිවරුම ආණ්ඩුවට විරුද්ධව අද කතා කරන්න. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. වරාය ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආයෝජනයක් කරන්න ඕනේ නගරීය පර්යන්තයට ඩොලර් මිලියන 700ක්. අදානි සමාගමේ නමත් සහිතව මෙම කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා. නගරීය පර්යන්තයේ ගැඹුර සාමාන්‍ය මීටර 18ක් පමණ තියෙනවා. දැන් ලෝකයේ විශාල නැව්වල මීටර 15 16 තියෙන ගැඹුරු වරාය වලට තමයි පැමිණෙන්නේ. නගරීය ජැටිය ලංකාවේ වරාය අධිකාරිය සතුව තිබුණොත් තමයි විශාල ආදායමක් ලැබෙන්නේ. ජනතාව අපිව බලේ තියලා තින්නේ රට ජාතිය එකට එකතු කරගෙන ඉදිරියට ගෙන යාම සඳහා වූ පාලන බලයක් වෙනුවෙන් ජනතාව විවිධාකාරයට නොමග යවන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලට ඉඩදීම තුලින් සිදුවෙන්නේ රට තුළ ජාතීන් අතර සිත් බිදීම් ඇතිවීම. විතක කියනවා පළාත් සභාව ඕන කියලා. තව ආණ්ඩුවේම පිලක් දාලා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා. මේ වගේ මාත්‍රිකා හදලා උණුසුම් ප්‍රවෘත්ති බවට පෙන්වන්න හැදුවා. අන්තිමට බලනකොට දුෂ්ට චරිතයයි වීරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුවේ. පළවෙනියටම අපි බලන්න ඕනේ පළාත් සභාව රටට අවශ්‍යද කියලා. නීති හදන්න බලයක් නැත්නම් තේරුමක් නැහැ. නීති හදන්න බලතල තියෙන්නේ අපේ රටේ පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලට. මේක ජනතාවගේ ප්‍රශ්න විසඳපු එකක්ද නැත්නම් ජනතාවගේ ප්‍රශ්න අවුල් කරපු එකක්ද? ඒ ජනතාව සතුටු වුණාද? මේවා ඔක්කොම සොයලා බලන්න ඕනේ. මේ ගැන කතිකාවතක් ඇති වෙන්නටත් ඕනේ. බලාපොරොත්තු සියල්ලක්ම සුන් වෙලා තියෙන්නේ. සමහරලාට හිතාගෙන ඉන්නව ඇති දුප්පත් මිනිස්සුන්ව බලෙන් පාලනය කරන්න පුළුවන් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට දුප්පත් පොහොසත්කමක් නැහැ. හැමෝටම රටක එක හා සමාන අයිතිවාසිකම් තියෙන්නේ. ආණ්ඩුව කොවිඩ් වසංගත තත්ත්වයට පිළියම් සොයන ආකාරයේ පිළිබඳව තමා කනගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසනවා. ඒ රත්නපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩුව ඇත්තෙන්ම මේ කොරෝනා ප්‍රශ්නයට මුහුණ දෙන විදිහ ඉතාමත් කනගාටුයි. යුක්‍රේන් වලින් සංචාරකයන් කීප දෙනෙකුත් ගෙනල්ලා තිබ්බා. ඒ ගැන ඇත්තෙන්ම අපි සංචාරක ව්‍යාපාරය දිනු කරන්න අවශ්‍යයි තමයි. නමුත් රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඉස්සෙල්ලා කල්පනා කරලා එවැනි තීරණ ගන්නට අවශ්‍යයි. ඔය යුක්‍රේනයෙන් ආපු සංචාරකයන් කීප දෙනෙක්ත් දැන් කොරෝනා හැදිලා ඒගොල්ලොනුත් පොසිටිව් වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒක දැන් උද්‍යංගකගේ පොකුර බවට පත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම කනගාටුයි. මේ ගැන ආණ්ඩුව එක එක තීරණ ගන්නවා, තීරණ වෙනස් කරනවා. ඒක ස්ථාවර වැඩපිළික් ගෙනියන්නේ නැහැ මේ ආණ්ඩුව. ඒක ගැන ඇත්තෙන්ම කනගාටුයි. මලයි අය සජිත් අමතුමාගේ පක්ෂ දෙකක් ඉන්නවා මේ ඔබ අදහසක් නැද්ද මේ වර කට්ටිය එකතු වෙලා එක ගමනක් යන්න? අපිට කොහොමදත් අපේ සමගි බලවේගයේ විදේශ පාලකයන් සමගත් අපි සාකච්ඡා කරනවා.
ඉදිරියේදී පාසල්වල ආපන ශාලාවලින් සිසුන්ට අහිතකර කිසිදු ආහාර වර්ගයක් අලෙවි කිරීමට අවසර ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වර්ෂයේ අගභාගයේදී අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් චක්‍රලේඛනයක් නිකුත් කරගත්තා. මේ තියෙන්නේ චක්‍රලේඛනය. ඒ අනුව මින් ඉදිරියට පාසල්වල හෝ පාසල්වලට සම්බන්ධ කිසිදු කටයුත්තකදී දුම්කල මද්දසාර භාවිතය හෝ ප්‍රවර්ධනය හෝ කිසිදු කටයුත්තක් කිරීම මේ චක්‍රලේඛනය මගින් අහෝසි කරලා තියෙනවා. දෙවෙනි කාරණය තමයි 2011 චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා පාසල්වල ආපන ශාලාවල කිසිදු ළමයින්ට අහිතකර ආහාරයක් විකුණන්නට බැරිවන්නට. අපි මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා මේ චක්‍රලේඛනය අකුරටම ක්‍රියාවේ යොදවන්න. ද්විත්ව වසංගත තත්වයකට තමයි අපි මුහුණ දෙමින් ඉන්නේ. ඒ අභියෝගයේ එලිපිට අපිට පෙන්න සතුර තමයි කොවිඩ්. නමුත් අපිට නොපෙනෙන සහ සැඟවුණු සතුර තමයි බෝනවන රෝග. බෝනවන රෝග පාලනයේදී වැදගත් වෙන දෙයක් තමයි අපේ ආහාර රටාව. අපේ ආහාර රටාව අපේ දේශීය පාරම්පරික ආහාර රටාවකට ගිහිල්ලා රටේ ජනතාව අතර නිවැරදි ආහාර සංස්කෘතියක් ඇති කරන්න තේමා කරගත්ත නවවසරක ප්‍රාර්ථනයක් තමයි අපිට තියෙන්නේ. ප්‍රතිශක්තිය අපි වර්ධනය කරගත්තොත් කොවිඩ් වලින් අපිට ගැලවෙන ලේසි. පළමු කොරෝනා රැල්ල සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය දෙවන කොරෝනා රැල්ලේදී ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සෞඛ්‍ය බලධාරීන් කරන්නේ කොරෝනා රෝගය වැළඳුවේ වෙනහම ඒ වැළඳිච්ච රෝගියා හොයලා ඒකට ප්‍රතිකාර කරනවා විනා ඉන් ඔබට යමක් වෙන්නේ නැහැ. ඒ වෙනස් වීම තමයි රෝගයේ හැදුනේ කනාට ප්‍රතිකාර කිරීම අවශ්‍යයි කියනට ඕනේ. රෝග නිවාරණ ප්‍රත්‍යක්ෂ බලන්නේ නැහැ. මොකද ජනතාව මේක දැනුවත් වෙලා නැහැ. ඒ නිසා අපි මුලින්ම සෞඛ්‍ය පාරමිතියෙන් කියන්න කැමති රෝගයේ වැළඳෙන්න ඉස්සෙල්ලා රෝගේ නිවාරණය කර රෝගේ නොවැළඳෙන්න ප්‍රතිකර්ම කරන්න ඕනේ. අද සෞඛ්‍ය බලධාරීන් දැන්වත් පරමාවධි දැන්වත් අපට පේනවා දිනපතා මේ කොරෝනා වසංගත රෝගය වැළඳෙන ඇත්ත වැඩි. හරි විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවක් දෙනවා මීටත් වැඩි වෙන්නට වැඩි වෙනවා. මම ඒ ගැන කතා කරන්න දාප් කරන්නේ නැහැ. මොකද සමහර විටක සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වඩා අපට තොරතුරු ලැබෙනවා. ඒ තොරතුරු අපට හංගන්නත් පුළුවන් කියලා නෑ කවුරුවත්. සියල්ල මම දන්නවා හැම දෙයක්ම. මෙතෙන්දි මම සෞඛ්‍ය බලධාරීන්ට කියන්න කැමති රෝගේ වැළඳිච්ච ඇත්තන් ප්‍රතිකාර කරන්න ඕනේ. ඒක වෙනම එකක්. රෝගේ නොවැළඳී ඉන්නට අවශ්‍ය ප්‍රතිකර්ම තමයි හරියට කෙරෙන්නේ නැහැ. පළවෙනි රැල්ලේ කළා දෙවෙනි රැල්ලේ කෙරෙන්නේම නැහැ. උල්තිය ගලායම හේතුවෙන් මහත් දුෂ්කරතාවයට මුහුණ පා සිටින ගම්වැසියන් පිරිසක් පිළිබඳව දඹුල්ල සුමංගල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සුමංගලපුර ප්‍රදේශයේ නිවාස කිහිපයකට උල්දිය දැමීම හේතුවෙන් එම නිවසයන් විශාල අර්බුදයකට මුහුණ පා සිටිනවා. මේ හේතුවෙන් නිවාසවල ඉරිතැලීම්, නිවෙස් තුල ජලය රැස්වීම මෙන්ම බිත්ති කඩා වැටීම් පවා නිරන්තරයෙන් සිදුවනවා. දවසේ කිරි උතුරන්න කියලා පාන්දරයකට නැගිටලා මම අර කඩවලට කෑම හදරම කෑම හදලා ගෙනියන්න ඕන නිසා කිරි උතුරලා කෑම හදන්න පටන් ගන්නම් කියලා කුස්සියට එනකොට කුස්සියේ මේ බිත්ති ඔක්කොම කඩාන වැටලා තිබ්බා. වහලේ තනිකරම පාත්‍ර පාත් වෙලා තිබ්බි. ඉතින් මේකට මහන්සියලා මේ පස්ස අහිං කරලා ඒවා මේවා කරන්න ඕන තනිකරම මේ බිත්ති ඔක්කොම පුපුරලා මොක්කු ගහලා වගේ තමයි තියෙන්නේ බිත්ති වලට කොයි වෙලේ කඩාන වැටෙයිද කියන්න බෑ. බොහෝ දිනකට නිවෙස් ඇතුළත ලෑලි දමා ඇවිදීමට සිදුව තිබෙන්නේ නිවාස තුල මුළුමනින්ම ජලය පිරී තිබීම හේතුවෙන්. දෙගන්නවත් තැනක් නැහැ, පාඩම් කරන්නවත් තැනක් නැහැ, තාත්තේ ලෑලි දාලා තියෙනවා. ඉහළ
කඳු ප්‍රදේශයේ ජලය පහළ බිම් තුලට ගලා යෑම හේතුවෙන් මෙම ජලය නිවෙස් තුල සහ ඉඩම් වල රැඳීම සිදුවන බවයි නිවෙස් හිමියන් පවසන්නේ. නිවෙසියන්ගේ වැසිකිලි වලට වතුර ගලා යෑම හේතුවෙන් සනීප ආරක්ෂක ගැටලු පවා මේවන විට පැන නැගී තිබෙනවා. වෙලාවට වෙන කෙනෙක්ගේ ටොයිලට් වලට අපි යන වෙලාවල් තියෙනවා. ඒ වතු වලත් පිරෙනවා. කූල් දිය වතුර පිරෙන්නේ. ළමයෙකුට ඇවිදලා යන්න දෙන්නේ නැහැ. නිදා ගන්න නැහැ. ඉතින් වෙලාවට ගිනි කුරවල ගහලා රච්චර කර කකුලේ ඉඳලා තමයි නිදා ගන්න නැහැ. ඒත් බෑ සීතල වැඩි. දිය මිටියෝ කාලා කකුල එහෙම තේවත් වාල වෙලා තියෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටලුවට තවමත් ස්ථිරසාර විසඳුමක් නොලැබුණු බවයි. සුමංගලපුර ජනතාවගේ දෛනික ජීවිතයට මෙන්ම සෞඛ්‍යයටද දැඩි තර්ජනයක් එල්ල කර ඇති මෙම ගැටලුව පිළිබඳ නිසි බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.